एक दिन लोक कुशल तरगावलिये तव तीरणात्मक तरगयक अद दिने पैत्यमट नियमितायि श्रीलंका सह इंग्लांते अतर पैत्र मेम तरगेट पेर माध्य हमु वेनुवेन श्रीलंका क्रीडक एंजेलो मैथ्यूस सहभागी वुणा मे एहिदी ओहु दैक्कु अदहस लोक कुशल संचितेन मुलिन इवत् कलाट पस्से ओबट मे मोहत लबेयि कियला हितुवद नहे ए देवल मट पालनय करन्न बै इति मट पालनय करन्न पुलुवन देवल तमयि शारीरिक योग्यतावये पांदु यवीम पितिकरण अवस्थव एन विट मं ईट सूदानम विय युतुयि मं पसुगिय मासयक पमन कालय तुल ए कला मं अनेक क्रीडकयन् एक्क अतिशयम वेहेस महंसि विय पुहुणुवीम कला इति मं मट अवस्थवक लबा दुन्ना कण्डयमट एन अवस्थवक लबुनुत् ईट सूदानम वेन्न हैबै मं किव विधियट मं बलापुरुत्तु उने नहे मोकद 15 देना तोरा गत्तट पस्से मं बलापुरुत्तु उने नहे एंजुब कण्डयमे वडात् फलपुरुदु क्रीडकया ඒගෙන සැකයක් නැහැ ඔබේ අදහස කුමක්ද මොකද ලෝක කුසලානේදී මම විශාල අනපේක්ෂිත රාසියක් දැක්කා ඇෆ්ගනිස්තානයේ වුන් ඇත්තීම හොඳින් ක්‍රීඩා කළා ඔබේ අත්දැකීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔබ කල යුත්තේ කුමන ආකාරයේ දෙයක්ද ඔව් අපි දැක්ක ඇෆ්ගනිස්තානයේ නෙදර්ලන්තයේ දිනනවා ඒ වගේම මම ඒ අනපේක්ෂිත ජයග්‍රහණයෙන් ලෙස හැඳින්වීමට කැමති නැහැ මොකද වුන් ලෝක කුසලානේට පිවිසීමට ඉතා හොඳින් ක්‍රීඩා කළා විශේෂයෙන්ම නෙදර්ලන්තයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ඔවුන් නිතාමත්ම හොඳින් ක්‍රීඩා කළා. එබැවින් ඕනෑම කණ්ඩායමකට ඔවුන්ගේ දිනයේදී ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැක. අපගේ මූලික ඉලක්කය වන එම අවසන් පූර්ව වටේට පිවිසීමට අපට අවස්ථාවක් ලබා දීම සඳහා ඉදිරි තරග පහෙන් අපගේ තරග බොහොමයක් ජයග්‍රහණය කළ යුතුයි. ඒ වගේම අපේ බලාපොරොත්තු තවම තියෙනවා. මං කියන්නේ පැහැදිලිවම අපේ කණ්ඩායම නරක ලෙස ක්‍රීඩා කරලා නැහැ. අපි නොකල යුතු වැරදි කරලා තියෙනවා. නෙදර්ලන්තයට එරේ ක්‍රීඩා කළ අවසන් තරගය නෙදර්ලන්තයට ගොඩක් හොඳට ක්‍රීඩා කළා ඒකෙන් අපිට විශ්වාසයක් ලැබේ ඉංගලන්තය පරාජය කළ හැකි බවට විශ්වාසයක් ඇති කර ගැනීමට ඔබට සැලසුමක් තිබෙනවාද ඔබ තුංගරියෝ ක්‍රීඩකයෙක් ලෙස පැමිණි නිසා පන්දු යෙවීමට සැලසුමක් තිබෙනවාද නායකයාමට පන්දුව ලබා දුන්නොත් පැහැදිලිවම මම පන්දු යවනවා මම පන්දු වාර කිහිපයක් යැවීමට සූදානමින් ඉන්නවා මොකද මම පන්දු යවනවා නම් කණ්ඩායම තේරීමේදී නායකයාට වාසියක් ලැබෙනවා කුසල් මෙන්ඩිස් වසර 8කට පෙර ඔබේ නායකත්වයේ යටතේ ඔහුගේ මංගල තරගයට ක්‍රීඩා කළා දැන් ඔබ ඔහු යටතේ ක්‍රීඩා කරනවා ඔහු මේ වසර 8 තුලදී කොපමණ දුරක් ඇවිල්ලා තියෙනවාද ඔහු පසුගිය වසර 5 6 තුලදී බොහෝ පරිණත වී තිබෙනවා දැන් ඔහුගේ පරිණතභාවය පේනවා මම විවිධ නායකයන් යටතේ ක්‍රීඩා කරලා තියෙනවා ඔවුනුත් මා යටතේ ක්‍රීඩා කරලා තියෙනවා ඒක චක්‍රයක් අපි හැමෝම චක්‍රය ඇතුළට යනවා ඊට පස්සේ අපි එනවා අපි එළියට යනවා ඊළඟ පරම්පරාවේ එනවා කුසල් යටතේ ක්‍රීඩා කිරීම මට සතුටුයි ඉංගලන්ත තරගය ගැන කතා කරනවා නම් ක්‍රිස් සිලූඩ් ඉන්නේ කොයාලට කොච්චර වාසිද ඒ වගේම පසුගිය ලෝක කුසලානේදී ශ්‍රී ලංකාව ඉංගලන්තේ පරාජය කිරීමත් ඔබ කණ්ඩායමේ සමාජිකයෙක් වීමත් එම දස්කම් නැවත නැවතත් කළ හැකි බවට ඔබට කෙතරම් විශ්වාසයක් තිබෙනවාද ඔව් මේක වෙනස් තත්ත්වයක් යටතේ වෙනත් කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරන්නේ පැහැදිලිවම ක්‍රිස් ඔවුන්ගේ බොහෝ ක්‍රීඩකයන් ගැන දන්නවා අපි ඔවුන්ගේ කණ්ඩායම ගැන සාකච්ඡා කළා අපි ශක්තිමත් එංගලන්ත කණ්ඩායමකට එරෙහිව ජයග්‍රහණය කිරීමට නම් අපේ ඒ මට්ටමේ ගේම් එකක් ගහන්න ඕන ඕන් නිතා භයානක කණ්ඩායමක් තරගයේ තනතිරුව හොඳ තනතිරුවක් කුඩා පිටියක් ඒ නිසා අපි සටන් කළ යුතුයි ඔබ දැන් කණ්ඩායමට පැමිණෙන්නේ ආබාධයකට ආදේශකයෙක් ලෙසයි නමුත් ඔබ අධ්‍යක්ෂ සම්භාරයක් සමග එන්නේ මේ ඔබේ සිවුන ලෝක කුසලාණය ඉතින් ඔබේ මානසිකත්වය කොහොමද ක්‍රිකට් මට බොහෝ දේ උගන්වා තියෙනවා මා වටා සිදුවන දේ කෙරෙහි ඕනෑවට වඩා බලපෑම් කරනවාට වඩා මා කල යුතු දේ කෙරෙහි අවධානය යොමු කිරීම මට ඉතා පහසුයි මා කලින් සිටි පුද්ගලයාට වඩා ටිකක් පරිණතයි ඒ නිසා මම පාලනය කිරීමට උත්සාහ කරන්නේ පාලනය කළ හැකි දේවල් විතරයි අපි හැඟීම් තියෙන මිනිසුන් එම හැඟීම් වලට ප්‍රතිචාර දැක්වීම ඔබට හානියක් වෙන්න පුළුවන් එබැවින් මං සංසුම සිටීමට උත්සාහ කරාවිද මා කල යුතු දේ කෙරෙහි අවධානය යොමු කරනවා පැහැදිලිවම සෑම විටම නිවැරදි දේ කරන්න උත්සාහ කරන්න යනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් තම අදහස් පළ කළා මේ අතර පැතු නිස්සංක දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ වැදගත්කම පිළිබඳ රසල් ආනල් සහ සනත් ජයසූරිය මෙලෙස අදහස් පළ කළා ඒ අනුව සනත් ජයසූරිය මෙලෙස අදහස් පළ කළා මම මේ පිටිකරුවෙක්ගේ පැත්තෙන් බලන්නේ පැතු නිස්සංක මතක තියාගන්න ඕන මොකද හැමදාම ලකුණු ගහන්නේ නැහැ ඔය 50ව ගහනවා කියන්නේ හොඳට බැට් කරනවා ලකුණු ගහන්නේ නැති කාලට මට බැට් එක උස්සන්න බැහැ අවුට් වෙනවා ලකුණු ගහලා තියෙන්න ඕන ලකුණු ගහලා තියෙන්න ඕන ඒ වටත් එක්ක හරියන්න මේ 50ව ගහන වෙලාවේ 100ව ගහන්න එතකොට සිලෙක්ටර් කතා කරනවා මෙයා ලකුණු ගහන්නේ නැති වෙලාවට මේ මිනිහා ගහන වෙලාවට මැච් එක දිනන්නම ගහනවනේ කියන එක
අන්න ඒකයි මම මේ කියන්නේ පැතුම් නිස්සංක 50ක් ගහන එක වැරද්දක් නෙවෙයි මම මේ කියන්නේ හොඳටයි මේ අතර සනජය සූර්ය වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පිළිබඳ තරමක් සැර අදහසක් ප්‍රකාශ කළා ලහිරු කුමාර තරඟවලට ක්‍රීඩා කරන්න ඕනි එයා දැනගන්න ඕන එයා ගිහින් ඉන්නේ නිකම්ම ඉන්නේ නෙවෙයි එයා දැන් ගොඩ කාලයක් තිස්සේ කණ්ඩායමේ ඉන්න කෙනෙක් බවුන්ස් එක පේස් එක හොඳින් භාවිතා කරන්න පුරුදු වෙන්න ඕන යෝක එකක් දාන්න පුරුදු වෙන්න ඕන නැතුව ලෝක කුසලාණේකට ගියා කියන්නේ මේක නිකන් හොලිඩේ එකකට ගියා නෙවෙයි හොඳට පුහුණු වීම කරලා ටීම් එක හොඳින් පුහුණු වීම කරලා ටීම් එකට එන්න බලන්න ඕන රස ලනල් පැතුම් නිස්සංක පිළිබඳ මෙලෙස අදහස් ප්‍රකාශ කළා එයා 50ක් ගැහුවට පස්සේ රිලැක්ස් වෙන්නේ නැතුව අර ඉනිම් පටන් ගද්දී තියෙන බෝලේ හොඳට බලලා ගහන රිද්මයට ගහන්න ඕන බැටින් ඕඩේක හරියට හරියන්නේ නැති හින්දා තමයි එයා ලොකු එකක් ගහලා දෙන එක වැදගත් එතකොට අනිත් ඔක්කොම බේරෙනවා අමාරු වෙලාවේ ස්ටාර්ට් එක ගත්තාට පස්සේ ඕවර්ස් 20ක් 25ක් අවුට් වෙන්නේ නැතිව එයාට හොඳ අවස්ථාවක් තියෙනවා ඉනිම ෆුල් කන්ට්‍රෝල් කරලා ගහලා අපි හොඳ තැනකට දාන්න යනුවෙන් රසල් ආනල් තම අදහස් පළ කළා පැයෙන් අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න